අපි කරන කොවිතැනේදී වගා කරන්නේ කුමන එළවලුවද කුමන පළතුරද කියන දේට වඩා වගා කරන ක්‍රමවේදය විශේෂයෙන්ම වගා වේදී පලිපෝද පාලනයට අපි ගන්නා ක්‍රමෝපායන් ඉතා වැදගත් වෙනවා. ඒ ගුණාත්මක වස විස වලින් තොර නිෂ්පාදනයක් සඳහා. දවසකට පැයක් කමාරක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. ඒ කියන්නේ උදේට වස කරන බලන වැල්ලල තියෙන රෝග තියෙනවා නම් ඒ පත්‍ර වල රෝග තියෙනවා නේ කොලේ කරලා අයින් කරනවා. ඊට පස්සේ ජල සම්පාදනය කරනවා. මොකද ජල සම්පාදනය කරන්නේ මේ බේස මොගේ මම හදාගෙන තියෙන මේක කඳු බැවුමක් හින්දා. මේ ඉතින් පස්සේ මේ අමතර එන වැල් මේ මගෙන් එන වැල් ඔක්කොම කපලා අයින් කරනවා. පුල්තින් දෙමිල්ල උදේ කාලයේ කරන අනිවාර්යෙන්. ඒකට යනවා පැයක් විතර. අක්කර කාලෙම දාන්න පැය යන්නේ. ඉතින් දැන් මම මාත් එක දැන් කවිලන ගොවි 3 දිනේ. දැන් ඒ ගුල්ල එකිනෙක බුලත් දානවා එකිනෙක මේ මෑ වගේක් දාලා තිනවා එකිනෙ මම යට එහෙම දුන්නේ මේ විදිහට කරමු කියලා ඇත්තමයි මේක හොඳ වැඩක් මේ මොකද කියන්නේ මේ මේ පිළිවෙල අපට ආවේ මේ දැන් මේ අවුරුද්ද තමයි අපිට මේ මේ පිළිවෙල අපට ආවේ සාමාන්‍යයෙන් මේ මේකේ තියෙන අනුමු කෘතියක් ලැබුණා උදේපා මානසික සුවයක් ලැබුණා මේ මේ වගාවට ආවම උදේට හොඳ මේ ආදායමක් ගන්න පුළුවන් මාතිකට සාමාන්‍යයෙන් හරියට මේ වගේ ගැප් ගැප් එක කියලා අපි net එකක්ම අවශ්‍ය නැහැ අපිට සාරි කීපයක් හොයාගත්තා නම් මේ වගේ කොටු දෙකක් දාගත්තා නම් අපිට මේක ගන්නකොට අපි අනිත් පැත්ත ගන්නවා ඒක කරලා දිනකොට මේක වගාවක් යනවා මාරියු මාට වගා දෙකක් යන්න පුළුවන් ඒ අතර උනනම් මෙන්න සත්තු ටිකක් හදා ගන්න පුළුවන් නම් පොරු ටික ගන්න කුකුළු පොර වගේ ඒ වගේ දේවල් කර ගන්න පුළුවන් වෙලාව තියෙනවා ආදායම කිලෝ මාස රුපියල් 60,000ක් 70,000ක් විතර සාමාන්‍යයෙන් ගන්න පුළුවන් දැන් ගොවින් අතර ඉතාම ජනප්‍රිය වෙමින් පවතින දෙයක් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගා සිදු කිරීම. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ සිදු කරන ගොවිතැනේ නිෂ්පාදනවලට දෙස් විදෙස් ඉල්ලුම ඉතා ඉහළයි. ඔබ මේ දකින පතෝල කොටුව විදේශීය වෙළඳපළ ඉලක්ක කර සිදු කරලා. යන්නේ වලින් මල යන්තම් එළියට එනොත් එක්කම මේ කවරේ භාවිතා වෙනවා නම් මේක මේ සෑහෙන්න මේ කියන්නේ සත්තුන්ගෙන් තියෙන හානිය අවම වෙනවා ඒකම මේ කවරේ වුණත් තව දෙතුන් පාරක් ගන්න පුළුවන් අපිට යන්නේ නැහැ මේක නමුත් මේ මෙහෙම දෙයක් තියෙනවා මේ කරලේ දිග ප්‍රමාණය අපි දැනගෙන කවරේ දාන්නත් ඕන නැත්තම් මොකද මේක කෙටි වුණත් යටින් විදිනවා එතකොට ඒ කරල අපිට යනවා ඉතින් මේ ඇත්තමයි මේ විදිහට කරනවා නම් වසවිසෙන් තොරව හොඳට මේ මේ දේශීය වෙළඳපොළට විදේශීය වෙළඳපොළට හොඳ පතෝල කරලක් ලබා දෙන්න අපට පුළුවන් කාලය මදි වෙන්නේ නැහැ හැමදාම මම දිනපතාම උදේට ඇවිල්ලා ඉස්සල්ලාම කරන්නේ ගල්ටි ගැට ගහන යනවා ඊට පස්සේ නැවත මේ කවර අනිවාර්යෙන් දානවා ඒකට අපි වෙලාවක් අමතර වෙලාවක් යන්නේ නැහැ මේකට යන්නේ පැයක් වගේ කාලයක් අක්කර කාලයක භූමියකට මේ කිසි ප්‍රශ්නයක් නැහැ කිසි ගැටලුවක් නැහැ මම වතුර දාන අතරේ තමයි මේක කරන්නේ බස්නායක පළාතේ කුසුකුමර දෙපාර්තමේන්තුවෙන් මට මේ දැල ලබා දුන්නේ මේ කුමි පොතිතෝදි දැල මේ දැලෙන් ඉල්මැස්සා ගේ හානිය අවම වෙනවා ඒ හේතුව ඉල්මස්ස අඩි 6ක් 7ක් උඩින් වගේ තමයි ගමන් කරන්නේ නමුත් මේක උඩින් ඇවිල්ලා ඉල්මස්ස වහින්නේ නැහැ නමුත් මේ මේ දැල නැතු වුණත් පරණ සාරු වුණත් මේ අපි මේ ප්‍රොජෙනර ගන්න පුළුවන් පතෝල කරවිල වැනි භෝගවලට සිදුවන ප්‍රධාන පලිබෝධ හානියක් තමයි ඉල්මැස්සාගේ හානිය ඉල්මැස්සාගේ හානිය වළක්වා ගන්න යොදා ගන්න ක්‍රමෝපායන් දැන් අපේ ගොවි මහත්තුරු හොඳින්ම දන්නවා. ඇත්තම මේ පතෝල කරවිල වැටකොළු වගේ පන්දලම් භෝගවල ප්‍රධානම පලිබෝධකෙක් තමයි මේ ඉල්මැස්සා කියන්නේ. එහෙම නැත්නම් බැක්ටෝසෙරා කුකබිටේ කියලා කියන්නේ. ගොඩක් වෙලාවට ගොවි මහත්තුරු බලාපොරොත්තු වෙනවා මේ පලිබෝධකයා මර්ධනය කරගන්න කෘෂි රසායනික භාවිත කරන්න. ඇත්තම මේ කෘෂි රසායනික භාවිතය අවම කරලා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් එක්ක අපි කටයුතු කරනකොට ගොවි මහත්තයෙක්ට සරලව භාවිත කරන්න පුළුවන් මේ වගේ අපි පාවිච්චි කරනවා ඉල්මැහි උගුලක්. මේක ඇත්තරම මේ අපේ ගොවි මහත්තයා සාමාන්‍ය මේ ශේෂ්ත්‍රයේම මෙයාට මේ ඉවතලන බඳුන පාවිච්චි කරලා බෝතලයක් පාවිච්චි කරලා තමයි මේ උගුල පාවිච්චි කරන්නේ. ඇත්තර මේකෙදි ගොඩක් වෙලාවට මේ ගැහණු සතාගේ ෆෙරමෝන් එකක් පාවිච්චි කරනවා මේ පිරිමි සතාව ආකර්ෂණය කරගන්න. මේකෙන් එක කාරණයක් තමයි මේ ගහණය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් අපිට මේ ප්‍රදේශයේ ඉන්න ඉල්මැසි ගහණය සම්බන්ධයෙන්. ඒ වගේම පිරිමි සතා මේ උගුලට අසු වීම තුළින් අපිට මේ ඉල්මැස්සාගේ වර්ධනය පාලනය කර ගැනීම මේකෙන් හැකියාව ලැබෙනවා. ඇත්තට මේකට මේ පාවිච්චි කරන්නේ මිතයිල් යුජිනෝල් කියන ෆෙරමෝන් එක අඩංගු ද්‍රව්‍යයක් තමයි පාවිච්චි කරන්නේ මේ ස්පොන්ජ් එකට පාවිච්චි කරලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපි අක්කර කාලක වගේ භූමියක් නම් මේ
වගේ උගුල් තුනක් වගේ ප්‍රමාණයක් සෑහෙනවා සාමාන්‍යයෙන් අපේ ගොවි මහත්තයර මේක සතියකට වරක් මේක පිරිසිදු කිරීමෙන් අපිට පුළුවන් මේක හොඳ තත්ත්වෙම නඩත්තු කරන්න අතර මේ වගේ පරිසරයට හිතකාමී මේ වගේම වසවිස වලින් තොරව පලිබෝධ මර්ධනය කිරීම කළමනාකරණය කිරීම තමයි අපි මේ වැඩසටහන යටතේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ ගැහණු සතා මර්ධනය කිරීම සඳහා අපි පාවිච්චි කරන ප්‍රෝටීන් එම මොකද මේ ඇගේ බිත්තර නිෂ්පාදනය සඳහා මේගොල්ලන්ගේ වර්ධනය කරගන්න මේගොල්ලන්ගේ ගහණය වර්ධනය කරගන්න ප්‍රෝටීන් අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි ප්‍රෝටීන් එම පාවිච්චි කරලා අපිට පුළුවන් ගැහණු සතාවත් සාර්ථකව මර්ධනය කරන්න. ඒ විතරක්ම නෙමෙයි අපේ මේ ගොවි මහත්තයා ඇත්තටම මේ ශාස්ත්‍රයේ පාවිච්චි කරලා තියෙනවා මේ පල ආවරණය කරන්න පොලිතින් කවර එතතර මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සතාගේ හානිය වළක්වා ගැනීම ඒකෙන් අපේක්ෂා කරනවා ගුණාත්මයෙන් ඉහළ ඵලයක් අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙන. ඉතින් මේ ඵල ආවරණය කිරීම මේ වගේ ඉල්මැසි උගුල් භාවිතාව තුලින් අපිට හැකියාව තිබෙනවා මේ පලිබෝධකින් සාර්ථකව මර්ධනය කරගන්න. අපේ මේ නන්දන මහත්මයා වගේ ඉන්න ගොවි මහත්තුරු දැනට 4 දෙනෙක් පමණ ඉන්නවා දැනට අපනයන වෙළඳපොළට තමන්ගේ නිෂ්පාදන අලෙවි කරන. ඒ වගේම මේ පතෝල පමණක් නෙමෙයි කරවිල ඒ වගේම අපි ගත්තොත් එහෙම වැටකොළු වගේ වගාවන් සාර්ථක අයුරින් සිද්ධ කරන ගොවි මහත්තුරු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම මේ වර්ෂයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන පොකුරු ගම්මාන වැඩසටහන යටතේ අපි අතරම් බලාපොරොත්තු වෙන අපේ මේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මේ කොස්ගම ප්‍රදේශයේ ඉලක්ක කර ගනිමින් මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් එක්ක වගා කරන අපේ ගොවි මහත්තුරුන් ඒකරාශී කරගෙන මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන ඉදිරියට ගෙන යන්නත් ඔවුන්ව මේ වැඩසටහන ඔස්සේ අපනයන වෙළඳපළ දක්වා ඔවුන්ගේ නිෂ්පාදනයන් රැගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. පසුගිය වකවානුවේ ඇත්තටම අපිට විදේශීය වෙළඳපොළට ලංකාවෙන් එළවලු පළතුරු අපනයනය කිරීමේ දුෂ්කරතාවයක් මතුවුණා. විශේෂයෙන්ම යුරෝපීය රටවල් වලට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා ලංකාවේ එළවලු පළතුරු. මේ නිසා ඇත්තටම කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ මේකට විසඳුමක් විදිහට තමයි යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සංකල්පය අඳුන්වලා දුන්නේ. එතෙන්දී ඇත්තටම මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලට අනුව අපි වාණිජ එළවලු වගා ඒකක පිහිටුවීම සිදු කරනවා සම්පූර්ණයෙන්ම කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඒ වගේම මේ අදාළ තාක්ෂණික දැනුම යොදාගෙන ඒ නිසා අපිට හැකි වෙලා තියෙනවා මේ වෙනකොට ගුණාත්මක එළවලු වෙළඳපළට නිකුත් කරන්න ඒ වගේම දැන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ විදිහට මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සංකල්පයට යොමු කරගත්ත වාණිජ එළවලු වගා ඒකක 63ක් තියෙනවා. අපි ඒකෙන් ඇත්තටම විදේශයට යොමු කිරීමත් සිදු කරන අතරම දේශීය වෙළඳපොළටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා ගුණාත්මක එළවලු පළතුරු ලබා දෙන්න. මේක ඉදීම 8 150ක් විතර තියෙනවා මේ කරලේ ඇටෙක් මම කරල් දෙක තුනක් මේ පැලුවා පළලිවිර මම මේ ඇට බැලුවා ඇට 150ක් විතර එක වෙලක තියෙනවා ඒකට අපිට සාමාන්‍යයෙන් කරල් පහක් වගේ අදාගත්තනම් මේ වගේ හොඳ නිර්මුමත් කරල් වලින් සාමාන්‍යයෙන් තව අක්කර කාලකට යන්න අපිට ඇට වෙළඳ පොලෙන් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ සිදු කරන වගාවෙන් ලබන අස්වැන්න වැඩි මිලකට අලෙවි කරන්න හැකි වීම ගොවි මහත්වරුන්ගේ ආදායම වැඩි වීමට හේතුවක් වගේම තමයි අපි අපේ පාරිභෝගිකයාට ගුණාත්මයෙන් ඉහළ නිෂ්පාදනයක් ලබා දුන්නා වෙනවා. අපි දැන් වාර 4ක් මේ ස්කොට් කම්පැනි එකට මම बड़ू हिंदू असल हतरा गिहल तीनों दिन मम्मी इसलम हाँ मन की रोसी अद्मा दिन पार हेटक दम्मा तुम इंट पार असू है मे पार तवत्ता अड़ना यह अड़ून हेतु मे कड़ी मट्ट कत्तेमीट बड़ी हूं असन गुलवा मत मैं कराल महत्न है हिनी मे बेसन हिंदा मे मैं मट कि देसी अद्देनों
කියන්නේ මේ ලෝකල් මාකට් එකට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් තුන්ගුණයකටත් වැඩි. දැන් තියෙන මාකට් එකට වැඩිය තුන්ගුණයකටත් වැඩිය ලබා දෙනවා. මම කියන්නේ ගොවි මහතුන්ට මේ වගේ ඔයාවක් කරන්නේ කියලා මේ යහපත් කෘෂිකර්ම පිළිවෙල අනුව මේ බොහොම හොඳයි. ඒ කියන්නේ නන්දන ගොවි මහතාගේ කැපවීම උත්සාහය අද මල් පල දරලා අස්වනු සියල්ල වැඩි මිලකට අලෙවි වෙනවා කෘෂි රසායනික වලට යන වියදම් සියල්ල ඉතිරි කරගෙන අපි මේ දේවල් තමයි සිතට ගත යුත්තේ කෘමි ප්‍රතිරෝධී දැල් පොලිතින් වලින් පළ ආවරණය පෙරමෝන් උගුල් භාවිතය වෙනත් ක්‍රමෝපායන් සියල්ල යොදාගෙන පලිපොත මර්ධනය කරගනිමින් සිදු කරන වගාවේදී බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලැබෙන තාක්ෂණික උපදෙස් ඔහුගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්. අපි අපේ කෘෂි නිෂ්පාදන විදේශීය වෙළඳපළ ඉලක්ක කර සිදු කිරීම තුළ ලබන ආදායම කී දෙනෙකු අතට පත්වෙනවද? රැකියා අවස්ථා වැඩි වෙලා රටේ ආදායමට ලොකු බලපෑමක් කරන්න අපිට හැකි වෙනවා. අතරම සාගන යෝදාන සේවයෙන් කරන්නේ ගොඩක් ලංකාවෙන් විදේශයන් වලට ලොල පළතුරු එක්ස්පෝට් අපනයන කරද්දී ලෙඩ රෝග වලින් තොර ඉහළ ගුණාත්මක නිෂ්පාදනයක් ඒ රට වලට යවන එක තමයි. අතව මෙතෙන්දි දැන් ඔයගොල්ලන්ට මේ පෙන්නේ පතෝල වගාවකින් ලබාගත් අස්වැන්නක් යුරෝප් රටකට අපනයන කිරීම සඳහා සූදානම් කරගන්න ආකාරය. අතරම මේ වගේ වැඩසටහනක් එද්දී අපිට ගොවි මහත්මයාගේ අවංකභාවය සහ සද්භාවය ගොඩක් වැදගත් වෙනවා. මොකද යම් හේකින් වැරදීමකින් හරි යුරෝප් රටකට අපේ පලිබෝධකෙක් ඇතුළත් වුණොත් ඒ ප්‍රශ්නේ එන්නේ ඒ ගොවි මහත්තයා විතරක් නෙවෙයි සම්පූර්ණ ශ්‍රී ලංකාවට රටක් වශයෙන් මුළු ලංකාවටම ඒක බලපාන්න පුළුවන්. ඒ හින්දා අතරම ගොවි මහත්තුරු ඒ ගැන හිතලා සමංග වැඩකටයුතු කරන් යනවා නම් අතරම ඒක දෙගොල්ලන්ටම වාසියක්. ගොවි තැන රට සල්ලි හොයන තැනට පත් කළ යුතුමයි. කොස්ගම නන්දන ගොවි මහතා වගේම තවත් ගොවි මහත්වරු මෙලෙස කටයුතු කරනවා ඇති. ඉතින් මෙලෙස අපනයන වෙළඳපළ තුලින් අපේ කෘෂිකාර්මික ආදායම් වැඩි කර ගනිමු. හමුවෙමු යලිත් මෙහි කත දිනුවෝ තුලින් ලබන සතියේ.